මුලසනාරුවඩ මන්තතුමනි දරු සෞඛ්‍ය ඇමැත්තුමයගින් අසුන් ලබන ප්‍රශ්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවල මේ වෙන කොඩ කුමත් සඳංුවත් ජනතාව ඒකරාශයන බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. බස්රථවල ධාරිතාව ඉක්මවා මගින් ප්‍රවාහණය කරනවා කාර්යයාල සියල්ලම සාමාන්‍ය පරිදිකයක්ත්මකොයිෙන. අපේ බොෝ නිල ප්‍රාදේශය සම්බන්ධ කරන ක අපට දිස්ත්‍රික් සබන්ධ කරන ක අපටු සියල්ල ක්‍රියාත්මක වෙනවා. අද ඇගලුම් තන් ඇුම් කඩවලට ගිින් බැලෝ අත්ති විශාල ජනතාවක් ඒ රශ්ුවයනෝ පොල් වල මකට්ටලමි එක තියෙනවා ඒත් දැනට මාස දාහයක කාලයක් පුරා උපකාරක පන්ති වසාදමල තියෙනවා. ඒ උපකාරක පන්ති බස්නාහිරම් පිටපලාාත්තුවල සියකට වඩ අඩු සංකෑයක්ක් පවත්වාගෙන න්න අසර දුන්න වන්නත්. ඒCEය කියන්නේ කුඩා කණඩා යම් පන්ති විශාල මුදලක් අයකරල කර පන්ති. නමුත් අර පුංචි මුදලක් අය කරල කරන පන්තිය දැනට කරන්න බැරි වෙලති නොමCEයේ සීමාව නිසා. එනිසා ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමියනේ මම ඔබතුමියගේෙන් අහනවා. පලවෙනි ප්‍රශ්නේ බස්නාහිර පලාාත තුළ උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ කවදා සිටද. විශේසයෙන් මේ වෙනකුට අවසර දීලතියන්නේ සාමාන්‍ය පෙලා උසස් පෙළ පන්තිව වලට පමණයි. අනිකුත් පන්තිවල්ල සිසුන් සඳාව ප්‍රකාරක පන්ති පොවත්තන් අවසරදින්නේ කවදා සිටද. ඒවගේමඔේCE.යේ සීමවා වික්මවා. අ ප්‍රධාන පන්ති අඩුමුදලක් ගෙවල. ලමින්න්ට සසාපාගින්න පුළුවන් සාමාන්‍යය ළමයාගේ පන්තිය ආරම්භ කරන්නCE.යේ සීවාව යම්තාක් දුරට හු ලිහිල් කරලා මෙසීමාව තරමක්කහෝ වැඩි කරලා ඒ පන්ති පවත්වගෙනට අවසර ලබා දෙන්නේ කවදාසිටද කියලා මම ඔබතුමිගෙන් කෞුරුවන් අහනෝ. ඉලිතුර උපකාරක පන්ති පෞද්ගලික පන්ති. නැවත විවුත්්ධ කිරීම සඳහා සූදානම්වීමේ මාර්ගෝපදේශය, සෞකිසේවා අධ්‍යක්ෂයෙන්න්රාල් විසින් දෙදස් විසියකේ එකයි විසියෙක් වෙන දිනතව නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර පලාාතය උපකාරක පන්ති දෙදස් විසියකේ මාර්තු මස පාසැල් නැවත විවෘත කිරීමෙන් සති දෙහෙකට පසුව විවෘත කළ හැක. එකයන්නේ අප්‍රේල් දොළොස්වෙනිදයිම් පස්සේ බස්නාහිර පලාතේ පාසැල් නැවත වෘර්ත කිරීම මේ පුද්ගලික පන්තිී හෝ උපකාරක පන්තිී පටන් ගැනීමට බස්නාහිර පලාත තුළ හැකියාවක් ලැබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ගේ, විසියකයි තුනයි විසිපහ දිනැති චක්‍රලයකේට අනුව, බස්නාහිර පලාතයේ පාසැල්, විස්්සයි විසියකයේ තුනයි විසිනම් වන දිනසිට විවෘත කර ඇති බැවින්. එදින සිට සති දෙකක කාලයකින් පසුව, නැවත බස්නාහිර පලාාතයේ උපකාරක පන්ති ආරම්භ කළ හැක. එමෙන්ම උපකාරක පන්ති පෞද්ගලික පන්ති නැවත විවෘත කිරීම සඳහා සූදානම්වීමේ මාර්ගෝපදේශයට අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම සීයකට සීමමාං කළ යුතුය. මෙය මහාපරිමානයේ පන්ති සඳහාද අදාළ වන අතර සෑමවිටම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතුය. ආසන පහසුකම් සීයට වඩා අඩුවන අවස්ථාවතිදී. සිසුන් සංඛ්‍යාව මුළු ආසනධාරිතාවෙන් සීයට පණහට වඩා නොයික්මවිය යුතුය. උපකාරික පන්තියක් සඳහා වන සීයක උපරිමශිෂ්‍ය සංඛ්‍යාව වෙනස් කළ හැක්කේ. රටේ පවතින කොවිද්ධහනවය රෝගව්‍යාප්තිය සහ, අදාළ ආයතනවල මෙම රෝගය පැතිරයාමේ අවධානම, සෞඛ්‍ය මාත්‍යංශීය මූලිකරගත් විද්ධත් කමිටුවක් මගින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව පමණක් බව අවධාරණය කරින්.